ඒ වෞනයාාවේදී ජනාධිපතිතුමන් අපූරු කතාවක් කියනවා මිත්‍රෝරුුණි. එතුමන් කියනවා මාලිමාව නම් ජනාධිපතිවරණෙදී ගත්ත චන්දෙට වඩා වැඩි චන්දයක් පාල්ලි මේන්තු චන්දෙති ගන්න වාලු ඒ නිසා එතුමක් කියනවා විපක්ෂයේ පක්ෂවලට පුළුවන්නං තමන් ජනපතිවරණේ ගත්ත චන්දෙට වඩා එකක්හරි වැඩියෙන් අරම් පෙන්න්නට කියලා මම අභියෝග කරනවාය කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. මිත්‍රවරුණි ජනාධිපතිතුමනි ඔබ වැරදි ඔබ හොඳටෝම වැරදිී. ඔය අභියෝග වෙන්ඩෝනි අනිත් පැත්තට අපි ජනාධිපතිතුමාට අභියෝග කරනවා. පුළුවන්නං ජනාධිපතිවරණෙද මාලිමාව ලබාගත්ත චන්දෙට වඩා එකක්කාරි වැඩියෙන් චන්ධාරම්පෙන්නන්න කියලා. ඒම ගන්්ඩ පුළුවන් වුුණොත් ආණ්ඩුව ගැන අපි කරන විවේචන මාස තුනකඩ නතරගල්ල දෙන්න කියෙල අපි ජනාධිපත්තුමාට පොරොන්තුවුවෙනවා. හැබැයි ජනාධිපතිතුමනේ. ඔබතුමාගේ අභියෝගය අපි පාරගණ්ඩ සූදානම් සර්වජනපලය මේ මැතිවරණෙදී මාලිම්මාවේ චන්ද අඩුවවෙත්තිී තමග ජන්නපලවේග චන්දාා අඩුවෙතිී තිලිින්ඩරේ චන්දා අඩුවෙෙද්දී තර්වජනබලය සර්වජනබලයේ චන්ද ලක්ෂගානින් වැඩි කරගන්න අය කියනක අපි ජනාපත්තුමාට කියනවා ජනාධිපතිතුමනි අපේ අභියෝගයේ අපි ජයගත්තොත්. ඔබතුමා මොකද කරන්නේ කියලාත් අපට ආණඩ වෙනවා. ඔට්ටුව පැරදුුණා මොනවරි දෙයක් දෙන්නෙ පැයි. ඒ නිසා ජනාධිපතිතුමනි අපේ චන්දය අපි ලක්ෂගන්නනින් වැඩි කරලා පෙන්න්නන්නං. ඔබතුමයි ගෝලය රොත්තයි ප්‍රට්ට කියන්න බොරුටික නතර කරගණ්ඩෝ නි කියකිලා අපි නාධපත්තු මා කියනවා. මිත්‍රවරුණි අද වෙනවිට අපි දන්නවා. ඇල්ිටියේ ප්‍රදය භාවිදි විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තු මැතිවරණෙදිත් ජනාධි පතිවරණෙදි මාලිමාවට චන්දෙදුන්න කට්ටිය චන්දෙ දෙෙන්ඩ ගෙයින් එලියට බහින්්ඩ ලැජ්ජාව ඉන්නේ. එක 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 මේ අයකිව බොරු අද ඔප්පු වෙලා තියෙන නිසා. ඒ නිසා මේ අයට අනි වාරෙන්ම මාලිමාවේ චන්දාඩු වෙනවා. මේ බොරු අපි එකතු කරල බැලුවම මාලි මාව නායකෝ සති හතක් යන්නත් කලයෙන් කිව්ව දේවල්වලෙන් තිස් හතක්ම බොරුවෙලායිඉවරයි. මේ ආණ්ඩුවට බොරු කියන එක විතරක්නවේ මිත්‍රෝර්ණය ප්‍රශ්නය මේ අය කටඇරියෝොත් කියන්නේ ගොන් කතා. මේ අසල බිත්තර ප්‍රශ්නයක් තියෙනවානේ බිත්තර මිල වැඩි කෝමදක ආණ්ඩුවේ උත්තරේ. වෙඩ ඇමති සමන්ත විද්‍යාරත්ත මාර්තයක් කියනවා. බිත්තරමිල වැඩී තවම බිත්තරදාාන්නෙ රනිල්ගෙකි කිලියෝ නිසා. අනුරගෙ කි කිලියෝ තාම පුංචි මාසික පැටියා. ඒක කිළිියෝ ලොකු වෙලා බිත්තරදාන්ඩ මාස හයක් යැනවලු. අනුරගෙකි කිිලියෝ බිත්තරධනකොට බිත්තර මිලාඩු වෙනවලු මිත්‍රවරුණේ සමන්ත ්‍යයාාය පිදාම පොල්වලට පොල්මිලත් වැඩි නේද. සීයට තිබ්බ පොල් ගෙඩිය දෙසීයට ගිල්ලා දැන් ඔන්න එකසේ හැට එකසේ ඇත්තෑ ට ඉල්ල තිවා. එතුමන්ලකි එන විදිට නම් පොල්මිල වැඩියයි රනිල්ග පොල් ගස්ව ලිම් පොල් කඩන ඉද. මොකද ආ්ඩුට තින උත්තරේ. අනුර කුමරු පොල් පැල හිටවලා පොල්පැලේ ලොකුවෙලා පොල්ගා පීදිලා. ම් පොල් වෙනකං දනතාව ඉවසගෙන ඉන්ඩ වෙනවා ඒක කියන්නේ අවුරුදු පහක් යනතුරු මේ ආණ්ඩුව ගෙදර යනතුරුම පොල්මලේ වෙනසක් වෙන්න නෑ කියන එකයි මිත්‍රවරුුණේ මේක වැඩබැරි ආණ්ඩුවක් අධදකීම්නතිකම ඉන් වැඩබැරි වෙච්චාඩුවක් අනේ මේ අයිංසක අනුර කුමාරය එතු ජීවි තේට නකර සභාවක් පාලනය කරලනෑ ජීවිතේට පලාස් සභවපාලනය කරලනෑ. අඩුමගානෙ පෙට්ටිකඩයක් කරලනෑ. ගේෙයක් දොරප්පාලනය කරලනෑ. ඒඋ කෙනෙකුට විපක්ෂයේ මන්ත්‍රී වෙලා ඉන්නකොට ඩෝගාල ගිල්ල ජනාධිපති පුටේ වාඩි කරාම මේ අකර තැබ්බෙට මන පා්ඩ වෙනවා. ඒ නිසා තමයි ආණ්ඩුව කරන කරනදේ අනාගන්නේ මිත්‍රවරුණි ආණ්ඩු අනාගන්නවා කියලා. අපිට සතුටු වෙන්න බෑ ආණ්ඩුව මාලිමාවේ වනාට රටාපේ ආණ්ඩු ඇදගෙන වැටෙනවා කියන්නේ රට ඇදගෙන වැටෙනවා කියන එකයි. මිත්‍රවරුණි අපි දැක්ක ගෝටාබේ ජනල්පෙත්තුමගේ ආ්ඩු ඇදගෙන වැටුණා. තමාර වරේදම්ම හැබයි ඒක්කම බඩුමිල තුංගුණයක් වුණා ගෝටාබේ මහත්තයක් එෙදරගියා හැබැයි වැඩි වෙච්ච බඩුමවිිලායි අඩුනේ නෑ. ඒ නිසා. මේ ආන්්ඩුව නොදන්නකමට වැඩබැරිකමට අනාගන්නවා දැකලා සතුටු වෙන විපක්ෂයක් නෙවෙේ සර්ෝජන බලය කියන්නේ. ආණ්ඩුව වලක වැටෙන්න යනකොට අනේ සාධූ වැටියන් වැටියන් කියන විපක්ෂයක් නෙවෙේ සර්ෝජන බලය කියන්නේ. ඔන්න වලය කියලා කෑගාල කියන්න පුළුවන් විපක්ෂයක් සර්ෝජන බලය. ඒම කියන්න නම් විපක්ෂයේ වාඩිවෙන මන්ත්‍රිවරුන්ට ්‍රශ්නය දැනගන්න හොඳ උළුවක්තියෙන් ඕෝනි බය නැතුව කතා කරන්න හොඳ කොන්දක්තියෙන් ඕෝනි. අල්ලස් ස්වර ප්‍රසාදවලට යටනොන්න හොඳ පපුුවත්තියෙන් ඕෝනි හොඳ ඔළුවක් හොඳ කොන්දක් හොඳ පපුුවත් තියන කණ්ඩෑ මක් ඉදිරිපත් කරලා තියෙන්නේ සර්වජන බලය අපි විතරයි කියනක. අපි තාම ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා මිත්චෝරණි. ඒ නිසා මේ ආණ්ඩුව නිසි මගාරගෙන යන්න. විපාක්ෂයේ වගකීම සර්වජන බලට බාර දෙන්න කියලා තමුනාසලාගේ ඉල්ලා සිටබේෙන්. සර්වජන බලට ජයවේවා. අපේ ආදරණිය මාాතභූමියයට යින් ජైම ේවා කිය ්‍රාර්ථ කරමින් ම වෙන.